ඉතින් දෙවිඩිකෙන් බලමු තව ටිකක් වෙනස් වැඩක්. ඒ කියන්නේ දැන් දැන් අපි බේසික් රීරෝඩ් සිස්ටම් එකම හදාගත්තනේ. හැබැයි අපි තාම වෙපන් තුනක් ගත්තොත් එහෙම ඒ වෙපන් තුනේම තියෙන්නේ එක මුණ්ඩ ගන්න තමයි. දැනට අපි හදාගන්න කලේ. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. එක ගන්නෙන් ගන්න එකට ඒ මුණ්ඩ ගන්න වෙනස් වෙනවා. කරන්ට් ඇමෝ ගන්න මැක්සිමම් ගන්න වෙනස් වෙනවා. ඊළඟට වෙපන් එකේ නම වෙනස් වෙනවා. ඒතර එන්නේ ඒවා HUD එකේ ඩිස්ප්ලේ කරන්නේ කොහොමද කියලා අද බලමු. හරි. මුලින්ම එකට ඔයගොල්ලෝ ඕපන් කර ගන්න ඕනේ වෙපන් සිස්ටම් එකේ තියෙන වෙපන් ඇක්චුවල් මාස්ටර් එක. හරි. ඒතර මේ ඕන්නෙත් ටික මම ඉස්සලාම ක්ලෝස් කරගන්න. වෙපන් ඇක්චුවල් මාස්ටර් එක ඕනේ. වෙපන් ඇක්චුවල් මාස්ටර් එකේ ඔයා හදාගන්න මේ අපි හදාගන්න ඕන වේරියබල් එකක් අපි හිතමුකෝ මුලින්ම වෙපන් නේම් එක. හරි, වෙපන් නේම් එක මුලින්. ඊළඟට කරන්ට් ඇමෝ ගාන, මැක්ස් ඇමෝ ගාන, ක්ලිප් සයිස් එක. එතකොට වෙපන් නේම් එකේ නම් වේරියබල් ටයිප් එක ඇවිල්ලා ස්ට්‍රින්ග් නමක්නේ. ඇමෝ වල නම් ඉන්ටිජර් සංඛ්‍යාවක් ඉන්නේ. මේකත් ඉන්ටිජර්. ඉන්ටිජර් 64 කින් දෙන්න එපා. ඒක ඊටදී බිට් රේට් වැඩි එකක්. ඉන්ටිජර් නෝමල් එකද. රයිට්. මම ෆයිල් එක සේව් කරන්න. හරි. මම මුලින්ම චෙක් කරනත් එක්ක මේකේ වෙපන් වල නම ඩිස්ප්ලේ කරගෙන ඉමු කොනේ. ඒකට මුලින්ම අපි යනෝනේ HUD එකට. අපේ HUD එකේ මම යකට මෙහෙම දාගන්නකො ටෙස්ට් එකක්. අපි හිතමු කො වෙපන් නේම් එක මෙතන මම ඩිස්ප්ලේ කරනවා කියන්නේ. අපි හිතමු ගන්න නේම් කියලා බේසික් ටෙස්ට් එකක් දාගමු ඉස්සෙල්ලා. 15 ට වගේ පොඩි සයිස් එකක්. ගියුල වගේ දෙමුනේ. රයිට්. මම මෙන්න මෙහෙම ලයින් කරන්නකෝ මේ මෙතන. මේ කැරක්ටර් වගේ නේ. ඒක අපි ලොක් කරගත්තා නම් හොඳයි නේ. අපි දෙමු කුණේකට 80ක් විතර. ගොඩක් ලොකුද අපි 70ක් වගේද? ඉස්සරහ මේකේ අටට දාමු මේ. justification එක තහන පුළුවන් මෙතන උඩට නෑ මෙතින් justification එක middle දී current maximum ගන්න පොඩ්ඩ මම මෙන් පැත්තර කරගෙන තියාගන්න right ඊළඟට මෙන්න මේ name එකේ අපි යනවා text වල binding වලට ගිහිල්ලා create binding දෙන්න හරි දැන් මෙතන අපි මුලින්ම පොඩි කෝඩ් එකක් කරන්න යන්නේ මුලින්ම අපි කාස්ට් කරන්න ඕනේ cast to third person character object එක වෙන්නේ get player character අපි මෙතනින් ගන්න ඕනේ get spawn weapon මොකද spawn weapon කියන අතේ තියෙන weapon එකනේ ඊට බලනවා අතේ weapon නැහැ මුලින්ම තියෙනවද කියලා ඒ කියන්නේ is valid weapon නැත්තම් මේක පේන්න එක තේරුම් ගන්න නැහැ is valid ඊළඟට අපි valid නම් අපි cast කරනවා actual weapon master cast to නැත්නම් weapon මෙතන weapon actual master cast to weapon actual master ට call කරනවා. ඒතර ඒක object එක වෙන්නේ spawned weapon. ඊළඟට අපි weapon actual master ඇතුළේ දැන් මෙන්න මේ variables හදාගත්තා. එතන මම මෙතෙන්දි ගන්නෙ weapon name කියන variable එක. ඊට මෙතනින් අදලා ගන්න මෙහෙම get weapon name. ඊළඟ අන්තිමේදී මේක මෙහෙම to text කියන එකට දාන්න. දැන් අපි weapon වල name ටිකක් දෙමු. ඒකට මුලින් weapon system එකට ගිහිල්ලා weapon actual child's
ලා තුන් දෙනාව ඕපන් කරගන්න. එහෙම. Right. එතන මම ඕපන් actual child 1 ට ගියොත් දැන් මෙතන පදාතු variable. මම මෙතන weapon name එකට දෙන්නම්කෝ අපි හිතමු මේක AR4 එකන්නේ. AR4. අපි තුන් මේක ඇවිල්ලා KA underscore where මම නම් මතක නැහැ මම නිකන් මට හිතෙන මොකක්ද කියලා මම දාන්නේ. එතන මේක AK47. එතන අපි වුණා මෙතනදී මේ ammo count එකක් දීගමුනේ. අපි තමු AR4 එකේ current ammo උඩින් 50යි. max ammo නම් උඩින්ම 30යි. සල් max ammo උඩින්ම 30ක් වෙන්නේ බෑනේ. max ammo නම් උඩින්ම අපි දමු 450යි. clip size එක ඇවිල්ලා 50ම තමයි. එපන් actual master එක අපි එපන් actual master child 1 2 ගේ හිතමු අපි 40යි 300යි 40යි කියලා. නේද AK 47 එකද අපි හිතමු 50යි 300යි 50යි වගේ. නෑ අපි නම වෙනසක් දෙමු 30යි 300යි 30යි වගේ මොකද? compile කරලා save කරා. අපි play කරලා බලමු ඉස්සලා මේ පන් name එක හරියට වැඩ කරනවද කියලා. මේ පන් එකක් ගත්තා. අන්න දැක්කද? අපි පන් එකේ නම වැටුණා හැබැයි අර පැත්තර පොඩ display වෙලා තියෙනවා ඒක අත දාගෙන ඉන්නේ. ඒ අර අපි HUD එකේ මේක anchor කළේ නැහැ හරියට. anchor කරන්න මෙන්න මෙහෙම අගට. ඒකට ඒක හරියට. දැන් play කරලා බලමු. දැන් මතිය පන් එකක් ගත්ත දැක්ක. දැන් වැටුණා AR4 කියලා. එහෙනම් මම මේක ගත්තොත් අන්න දැක දරනවා KA val කියලා. වෙන එකක් ගත්තොත් අන්න වැටුණා AR4 කියලා. දැන් මම මාරු කරද්දී දැකද නම වෙනස් වෙනවා AR4 KA. නම වෙනස් වෙන එක නම් හරි. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකේදී බලමු මේකේ ammo count වෙනස් කරන්නේ කොහොමද කියලා. එහෙනම් මගේ channel එක simple epic channel subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවෝ share කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බුමු.